සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නව දහණය ප්‍රවෘත්ති සිරස්තල වෙත කතරගම අවසන් මහා පෙරහැරට සියල්ල සූදානම් CID පැය නවයක් හේමසිරිගෙන් ප්‍රශ්න කරයි ගැටළු විසඳීමට කැබිනට්ුව සමග සාකච්ඡා කරන බවට තැපැල් ඇමතිගෙන් සහතිකයක් ලෝක බාලදක්ෂ ජම්බෝරියට යන පෝතකීන්ට ජනපතිගෙන් සුබපැතුම් සඳට යන්න ගමන් අරඹා අදට වසර 50යි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුර පසළොස්වක පොහොය දිනය අදයි එවෙනෙන් දිවිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා සිදුහත් බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම අදවැනි ඇසලපුර පසළොස්වක පොහොය දිනක සිදු වුණා සිදුහත් බෝසතුන් ගිහිගේ කලකිරි මහා විනිෂ්ක්‍රමණය කළේද ඇසල පොහොය දිනකයි අදවැනි දිනක රාහුල කුමරුන්ගේ උපත සිදුවීමද විශේෂත්වයක් ගිහිගේ හැරගිය සිදුහත් බෝසතාණන් වහන්සේ වසර 6කට පසු ලෞතුරා බුද්ධත්වයට පත්ව බරණස ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් උදෙසා ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කිරීමද අදවැනි පොහොය දිනක සිදු වුණා විහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂුන් වහන්සේ වස්විසීම ආරම්භ කරන්නේද ඇසල පොහොදා වීම විශේෂත්වයක් ITN මාධ්‍ය ජාලයේ සෑම පොහොය දිනකම විකාශය කරන සවනක් රැස් සජීව වැඩසටහන මෙවරගෙන ආවේ කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් අභියස සිටයි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ පිරිස අටසිල් සමාදන් කරවීම සිදු කළා බුද්ධ පූජාවෙන් අනතුරුවයි ප්‍රධාන ධර්මදේශනාව පැවැත්වුවේ අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව පැවැත්වුවා ITN FM ශාසනාලෝක වැඩසටහන පැවැත්වුණේද කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් අභියස සිටයි සාමණේර භික්ෂුන් වහන්සේ විශ්වෙහි ග්‍රන්ථ කට්ටල ඇතුළු පිරිකර පූජා කිරීම සහ උන්වහන්සේ සසුනට පූජා කළ දෙමව්පියන් ඇගීමද ශාසනාලෝක වැඩසටහන යටතේ සිදු කෙරුණා ඇසල සඳ වෙන කවරදාටත් වඩා අද දීප්තිමත් කියලයි මට නම් හිතෙන්නේ කඳ සිරුදුන්ගේ මේ මංගල්‍යයට ආශිර්වාද කරමින් දීප්තිමත්ව අද සඳ පාය අතබෙනපා හරෝහරා ITN කඳ සිරුදු වන්දනාව ඔසේ පසුගිය තුන්වන දා සිට මේ කතරගම පුණ්‍ය භූමියේ සිදුවන සියලු තොරතුරු ඔබට සමීප කරන්නට අප නිෂ්පාදක කණ්ඩායමට හැකියාව ලැබුණා කතරගම පූජා භූමිය කිරිවිහෙර අභිනවාරාමය වැඩසිටි කන්ද සිල්ල කතරගම මේ ආදී සියල්ලෙහිම සිදුවන පුණ්‍යවන්ත කටයුතු ඔබට ගෙනෙන්නට ITN අපිට හැකියාව ලැබුණා නිවසේ සිටි ඔබට මේ පුණ්‍ය භූමියේ සිදුවන කටයුතු ඉතාමත්ම හොඳින් ගෙනෙන්නට අපේ නිෂ්පාදක කණ්ඩායමට හැකි වුණු බවට අපි විශ්වාස කරනවා ඒ අවසන් පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර වේදි සංචාරය සඳහායි මේ සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ ඒ චාරිත්‍ර වාරිත්‍ර ඒ සම්ප්‍රදායන් සියල්ල ආරක්ෂා කරගැනීමින් අද දිනේදී පෙරහැර මංගල්‍යය පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා විශේෂයෙන්ම අද දිනේදී දෙවියන් වැඩමවීමේ වාග්ය හිමි කරගෙන තිබෙන්නේ වාසනා හස්ති රාජයා විසිනුයි ඉතින් නිවසේ සිටින ඔබට මේ භූමියේ සිදුවන සියලු තොරතුරු සජීවී අත්දැකීමක් විදිහට විඳගන්නට අපි ඔබට ආරාධනය කරනවා ITN සමග එක්වන ලෙසට රාත්‍රී 10:00 සිට ඒ සජීවි විකාශය ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානමින් ඉන්නවා මාධ්‍ය ආයතනයක් තුල පවතින අධි විශ්වත බාහිර විකාශන රතය එහෙමත් නැතිනම් ফুল HD විකාශන රතය යොදා ගනිමින් මේ භූමියේ සිදුවන සියලු තොරතුරු සජීවි ආකාරයෙන් ඔබට කියන්නට අපි සූදානමින් ඉන්නවා එනිසා කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබගන්නට ITN සමග එක්වන්නට කියලා අපි ඔබ සියලු දෙනාට බොහොම ගෞරවයෙන් ආරයම් කරනවා
කතරගම අවසන් මහා පෙරහරට සහභාගී වන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය විවිධ සත්කාර සැලසීම සඳහා මැලිබන් ආයතනය යහගුණේ උත්තම ප්‍රණාම නමින් වැඩසටහනක් කතරගම කිරිවෙහෙර භූමියේ ආරම්භ කළා. පමි මොහොතේ සිටින්නේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථාන භූමියේ මැලිබන් යහගුණෙන් උත්තම ප්‍රණාම සුශේෂ සත්කාරකත්වය ඔවුන්ගේ දෑත දියත්කට තිබෙනවා මේ සියලු ආදරණීය බැතිමතුන් වෙනුවෙන්. ඉතින් අපි සූදානම් වෙනවා මේ ප්‍රජා සත්කාරයේ කුමක්ද මේ යහගුණේ උත්තම ප්‍රණාමයේ කුමක්ද කියන කාරණේ ගැන සම්බන්ධයෙන් තමයි අපි සූදානම් වෙන්නේ කතා කරන්න. දැන් මගෙත් එක්ක ඉන්නවා මැලිබන් බිස්කට් කලාපි අලවි කළමනාකරතුමන් තිලක් ලංකා තිලක මහත්මයා. තිලක් මහත්මයා ඇත්තටම මොකක්ද මේ ඔබතුමන්ලගේ සංකල්පය සහ මේ ප්‍රජා සත්කාරය? චරිත ඇත්තම ඉස්සෙල්ලම කියන්න ඕන 100%ක් අපි දේශීය සමාගමක්. මේ දේශීය සමාගමක් විදිහට අපි නිතරම රටේ යහපත වෙනුවෙන් ගොඩක් දේවල් අපි කරනවා. ඒකේ අපි මේ ළඟදිම කරන ප්‍රජා සත්කාරය තමයි මේ මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම. මේ ඔක්කොම අරහා අපි බලන්නේ ඇත්තටම මෙතෙන්ට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ සුවපහසු ආකාරයෙන් මේ වන්දනාව කරගන්න. තැපැල් සේවක ගැටළු වලට කඩිනමින් විසඳු ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බැවින් සුපුරුදු පරිදි සිය රාජකාරී වල නිරත වන ලෙස අමාත්‍ය MHA හලින් මහතා සේවකින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මධ්‍යම තැපැල් හුමාරුවේ සේවකයන් අද පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. පැය 48ක කාලයක් එය ක්‍රියාත්මක කරන බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ. මේ අතර තැපැල් සේවක ගැටලු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර විසඳුම් ලබා දෙන බව අමාත්‍ය MHA හලී මහතා ප්‍රකාශ කළා. මේ ප්‍රශ්නේ තැපැල්ට අදාළ වුණාට පාර්ශ්ව ගණනාවකින් අපිට අනුමැතිය ඒ වගේම සහයෝගය ලබා ගත යුතු වෙනවා. ඒ 2006 ඉදිකුත් වෙච්ච මේ චක්‍රලේඛනයේ බලපෑමක් තමයි මේ හේතු කාරණා වුණේ. බදා ගන්නා පරිපාටියේ සම්බන්ධ පොදුවෙන් ඉදිකුත් කරපු ඒ චක්‍රලේඛනය අපේ දෙපාර්ට්මන්ට්ුවට කිසිත් අපිට ඒක සම්බන්ධ කරගන්න බැරි ගැටලුවක් තමයි තියෙන්නේ. මේ සම්බන්ධව කැබිනට් එකට නෝට් කැබිනට් කියලා පත්‍රිකාවක ඉදපත් කරා මේ සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි කියන එක. සාමාන්‍ය සුපුරුදු පරිදි අඟහරුවාදා තමයි කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ. නමුත් මේවර ජනාධිපතිතුමාට යම් යම් වැඩකටයුතු නිසා අපි සිකුරාදා හවස 6ට රැස් වෙනවා. එතනදී අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න සම්බන්ධ සාකච්ඡා වෙනවා. මම විශ්වාස කරන බොහෝ දුරට එතනින් අපිට මේ ප්‍රශ්නේ විසඳාගත හැකි වෙයි කියලා. තැපැල් සේකේ ප්‍රශ්නත් විසඳා යුතුයි කියන නිගමනයේ අපි ඉන්නවා. මේ කැබිනට් මණ්ඩලයේ මේ සාකච්ඡාවට ගන්න නිසා ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හැරලා සේවයට වාතාවරණ සිතාමත්ම කාරණකෙම ඉල්ලා සිටිනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළවයි ආරක්ෂක ලේකම්වරයාගෙන් මෙසේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ. තවත් පුද්ගලයන් රසකගෙන් මේ ආකාරයට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රාන්දු මහතා සහ පොලිස්පති පූජ්‍ය ජයසුන්දරන් දෙදෙනා අප මත මුදා හැර සිටිනවා. ඇමරිකාවේ පැවැත්වෙන ලෝක බාල දක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. ඒ ජනාධිපති නිල නිවසේදී ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අනතුරුව බාලදක්ෂයන් සමග සුහද කතා බහකටද ජනාධිපතිතුමා එක් වුණා. මෙම ජම්බෝරිය සඳහා ඇමරිකා තානාපති කාර්යාලයේ හරහා වීසා නොලැබුණු දරුදරියන් වෙත වීසා ලබා දෙන ලෙස දන්වමින් තානාපතිවරිය දැනුවත් කරන බවද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා. තාමත් වැදගත් ලෝක බාලදක්ෂ ජම්බෝරියකට ඔබ සිළු දෙනාම යන්නේ. බාලදක්ෂයෙක් කියලා කියන්නේ සෑම කෙනෙකුටම ඉතාමත්ම ආදර්ශ චරිතයක්. බාලදක්ෂයෙක් වීම පාසලක ඉතාමත්ම වාසනාවක්. එනිසා මේ දරුවෝ අධ්‍යාපනයෙන් උත් අනික බාහිර ක්‍රියාකාරකම් විවිධ බාහිර අංශ වලින් ඔබ හැම කෙනෙක්ම දක්වන දක්ෂකම් කුසලතාවයන් නිර්මාණශීලී භාවයන් ඒ සියල්ලමත් එක්ක ඔබ ඉතාම වාසනාවන්ත පින්වන්ත දරු පිරිසක්. එනිසා මේ ගමන ඉතාම සාර්ථකව ගොස් ජම්බෝරියට සහභාගී වෙන්නත් ඒ වගේම ඉදිරි අනාගතයේ ඔබ සියලු දෙනාම හොඳට උසස් අධ්‍යාපනය ලබලා යහපත් පුරවැසියන් ඒ වගේම විවිධ ශාස්ත්‍රවල විද්වතුන් විශිෂ්ටයින් විදිහට කටයුතු කිරීමට ඔබ සියලු දෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අනතුරුව පිරිස සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා.
විසිහතරවන ලෝක බලදක්ෂ ජම්බෝරිය ජූලි 21වනදා සිට පුරා සති දෙකක් පැවැත්වෙන්නේ ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේදී. ඒ සඳහා ශ්‍රී ලංකා බලදක්ෂ ව්‍යාපාරයේ විනුවෙන් 100කට අධික කණ්ඩායමක් සහභාගී වෙනවා. ජනාධිපතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍ය නවින් දෙසරායක මහතා පවසනවා. නූරෙලිය පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළා. උතුරු අනාගතයේ ඉතාමත් ඉක්මනින් ඒ කියන්නේ දවස් 120ක් ඇතුළත ජනාධිපති වර්ණයක් අනිවාර්යයෙන්ම ගැසට් කරනවා. ඉතින් ඒකට ජනතාවට තීරණය කරන්න පුළුවන් මේ රටේ අනාගතය තීරණය කරන්නේ මොන පක්ෂද මොන නායකයද කියලා. අපිත් එක්සත් ජාතික පක්ෂයෙන් තමත් හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා මේ ජනාධිපති වර්ණය ජයග්‍රහණය කරන්න. එම නිසා අපිට මේ වැනි පුද්ගලයන් අපේ පක්ෂේ ඉන්නවා. මේක දැවැන්තයන්ගේ දේශපාලන පක්ෂයක්. කෙසේ වෙතත් අපේ රට සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් සියලු දෙනාටම ආයත් වෙන සුරක්ෂිතභාවයෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් අපි ඇති කරලා මේ රට 21 වන ශතවර්ෂයේ දකුණු ආසියාවේ උසස්ම රටක් බවට පරිවර්තනය කිරීමට අපගේ එකම බලාපොරොත්තුව බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. නුවරඑළිය හාවඑළිය ප්‍රදේශයේ පිහිට වූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ විද්‍යුත් ජාතික හැදුණුපත් කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අභ්‍යන්තර සොදේශ කටයුතු හා පළත් පාලන අමාත්‍යාංශය ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 154ක්. සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමාවෙන් යුතුව ශිල්ප සේනා ප්‍රදර්ශනය ලබන 18 වනදා සිට 21 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන්නේ. නවීන තාක්ෂණය, නීලහරිත කලාප, නව නිපැයුම්, නවෝත්පාදන, දැනුම විනුම, විනෝදය, වෘත්තීය සහ ව්‍යවසායිකත්ව අවස්ථා ඇතුළු වෙළඳ කුටි 600කින් ප්‍රදර්ශනය සමන්විතයි. ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වන සංගීත ප්‍රසංගයද එම දිනවල රාත්‍රී 7 සිට පැවැත්වෙනවා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි මේ සංවිධානය කරන්නේ. ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. අපේ රටේ දැන්ට ඇත්තම තියෙන STEM education එකට ගිහිලා තියෙන සිර 30යි. බොහෝ දියුණු දාතු වල සිර 70ක් 75ක් උද ගියම තමයි ඒ රට දියුණු වෙන්න මේ විද්‍යාව තාක්ෂණය ප්‍රයෝගී වෙන්නේ. ඒක වැඩි කර ගැනීම එක අරමුණක්. ඒ වගේම නව තාක්ෂණය ප්‍රදේශයේ ජනතාවට, මහ ජනතාවට, වෙනත් ආයතන වලට හඳුන්වා දීමත් මේකේ කාරණාවක්. ඒ වගේම තියෙනවා job and career zone කියලා එකක්. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා රැකියා අවස්ථා 4000ක් විතර දැන්ට මේ ප්‍රදේශවල එක එක කර්මාන්ත ශාලාවල තියෙනවා. ඒවට ගැළපෙන තරුණයන් සම්බන්ධ කරලා ඒගොල්ලන්ගේ සුසුකා මේ වෙලාවෙම ගැළපෙනවා නම් ඒ වෙලාවෙම උන්ට රැකියා අවස්ථාව ලබා දීම වැඩ කටුත්තකුත් කරනවා. අපි මේ මහ ජනතාවට ආර්දනා කරනවා ඒක ඇවිල්ලා බලන්න කියලා. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සමස්ත බෞද්ධ ශාසනයටම නිගරුවක් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රකාශය පක්ෂයේ විනයට පිටින් සිදු කර ඇති බවයි. මන රංජන් රාමනායක මහතුමා කළ ප්‍රකාශයක් බෞද්ධ ජනතාවට පමණක් නෙමෙයි දාගමටත් අපේ ශාසන රකින්න මුත පුත්‍රයන් වහන්සේලාටත් විශාල නිගරුවක් කරලා තියෙනවා. මේ නිගරුව ඉතාමත්ම බොහොම වේදනීය කනදාහර දැක තත්ත්වයක. එනිසා මම මේ අවස්ථාවේ කියනවා අපි එක්සත් ජාතික පක්ෂයත් කියන විනය තියෙන පක්ෂය. මේ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය තියෙන විනය තුලයි. මේ රංජන් ඇමතුමා කළ ප්‍රකාශ ඉතා බරපතල බොහොම නිගරු ලෝකෙටම කළ වකිලතු රහිත ප්‍රකාශය. මේ අතර ස්ථාන කිහිපයකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. බුද්ධ ශාසනය ඇතුලේ භික්ෂු විනය සම්බන්ධයේදී ගිහියෝ මැදිහත් වෙද්දී හරි ප්‍රවේශම් වෙන්නට අවශ්‍ය කරනවා. එක හාමුදුරු නමකට එල්ල කරන චෝදනාව එල්ල කරන්නේ සමස්ත මේ 30000කට අධික භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන. අනිත් පැත්ත හිතලා බලන්න මේ දේශපාලකේ ඔක්කොම හොරුයි කියලා කියනවා. අපි දන්නවනේ රංජන් රාමනායක මහත්තයා හොරෙක් නෙවෙයි කියලා. එතකොට එහෙම පොදු කරන්නේ කියලා කතා කරද්දි මේ ඔක්කොටම එක වදිනවා. ඒ අමතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ ගිහියෝ පැවිද්දන්ගේ විනය පිළිබඳ කතා කරද්දි මේ සමාජයේ ආගම මූලික කරගත් සමාජයක්. එම නිසා මේ වෑදී ප්‍රවේශයෙන් සහගතව කතා කරන එක හොඳයි කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. රංජන් රාමනායක මහතුමා ඉදිරිපත් කරන මත එතුමාගේ තර්ක වොයිස් කට් වලට හැම එකම අපිට වගකීම ගන්න බෑ. මට පෞද්ගලික වගකීම ගන්නත් බෑ. පක්ෂයක් ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයේ වගකීම ගන්නත් බෑ. මේ ප්‍රකාශය මම තරයලා දකිනවා. එතුමාගේ ඒ ප්‍රකාශය පක්ෂීය මතයවත් අනිත් මන්ත්‍රීවරුගේ මතයවත් නෙමෙයි. ඒක එතුමාගේ පෞද්ගලික මතය.
ශ්‍රී ලංකාවේ තරුණ ශක්තිය ඵලදායීව යොදා ගැනීමේ අරමුණෙන් යූත් විත් ටැලන්ට් ගමට කෝටියක් වැඩසටහන ක්‍රියාත්මකයි. අදියර දෙකක් සාර්ථකව අවසන් කළ ව්‍යාපෘතියේ තුන්වන පියවරද මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්නේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවයි. ශ්‍රමශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වයඹ පළාතේ හොඳම ව්‍යාපෘතිය ලෙස නම් කෙරුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභාෂවර යෞවන සමාජයේ සිදු කළ ව්‍යාපෘතියයි. එම යෞවන සමාජය පොල්පිතිගම බෙරගහමුල අමුණ පිටවාන හරහා පාලමක් ඉදිකලේ දහසකට වැඩි පිරිසකට ප්‍රතිලාභ සලසමින් ශ්‍රමශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා එක් යෞවන සමාජයක් වෙත ලක්ෂ 3ක මුදලක් ලබා දෙනවා. ප්‍රභාෂවර යෞවන සමාජයේ පාලම ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් 43,52,247ක් වීම විශේෂත්වයක්. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග ප්‍රධානී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිතිගමදී ලබන 19 වනදා සිදු කිරීමට නියමිතයි. දකුණු ආසියා කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රය ආරම්භ කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි 5-3 වගන්තිය යටතේ මෙම මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේ. මේ අනුව නව අධ්‍යයන කේන්ද්‍රය තුලින් දුම්කොළ කර්මාන්තයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සිදුවනවා. එමෙන්ම දුම්කොළ කර්මාන්තය පිළිබඳ දැනට සිදුවන අධීක්ෂණ විධිමත් කිරීමටද මෙමගින් පහසු වෙනවා. දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ නිල ලාංඡනය හා වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන් විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කළ අතර දෙස් විදෙස් නියෝජිතයින් රැසක් කීටෙක්ව සිටියා. We also have managed with the support of our president. Dumkola ha Dumkola aasrita nishpadana vikinima adala kirimata Sri Lankawa danatamat saarthaka e wageema prayogika kriyavaliyak aarambha karala thiyenawa. Janadhipathitumage sahaya athiwa me Dumkola karmaanthaya adala kirimata apa piyawara gena thibenawa. 2022 වසර වන විට ප්‍රායෝගිකව දුම්කොළ කර්මාන්තය අවම කිරීම රජයේ බලාපොරොත්තුවයි. පසුගිය වසරේ පමණක් දුම් වැට නිෂ්පාදනයේ බිලියනයකින් පහත බැසීම අපලද ජයග්‍රහණයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූවන් එහි පරිපාලනයට යොමු කිරීමෙන් ක්‍රිකට් ක්‍රීඩාව මුදලට යටවීම වැළැක්විය හැකි බව අමාත්‍ය අර්ජුන රන්තුංග මහතා පවසනවා. එම වැඩපිළිවෙල ආරම්භ කරන ලෙස තමන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි මීරිගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ. මම හුඟක් වෙලාවට පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා නොකර හිටියා. මොකද මට වඩා ක්‍රිකට් දන්න සූදුකාරයෝ ක්‍රිකට් පාලනය කරන හිඳ. මේ සූදුකාරයෝ වටින් ඇවිල්ලා ඒගොල්ලන්ට අනුග්‍රහය ලැබලා දෙනවා නම් දේශපාලන නායකත්වය අපිට සමහර වෙලාවට අඩියක් පස්සට අරගෙන සිද්ධ වෙනවා. හිටපු ක්‍රීඩාමත්තුමා එතුමාගේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය. ඒ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාංගණයකුත් නෙමෙයි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මිලියන 55ක් දීලා තියෙනවා. ඊළඟ 2019 දිත් නැවත මිලියන 65ක් දීලා තියෙනවා. හැබැයි පාසලකට ක්‍රිකට් බඩු ටික අරන් දෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමවේදය තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නේ. ගෙදර තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් දරුවෙක්ව හදන ක්‍රම කීපයක් තියෙනවා. මමත් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දරනකොට ඔය විදිහට මගේ දරුවෝ වගේ හිටපු මගේ ක්‍රීඩකයෝ ටික හදාගත්තා. ඒ දවස්වල ඉන්න ක්‍රිකට් පරිපාලනයේ ඉන්න සභාපතිවරු ලේකම්වරු මගේ කණ්ඩායමට අත තියන්න දෙන්න දුන්නේ නැහැ. ඒ වගේ කීම තනිකර මම බාරගත්තේ. මම විනය හැදුවා. රාටේ එළියට යන්න බෑ. බොණ්ඩ දෙන්නේ නැහැ. හැබැයි මේ සියල්ලම විනාශ වුණා මේ පෞගේ කාලේ ක්‍රිකට් මුදලටම ගිය වින්ද. අනේකින්ද තමයි මම තාමත් හිතනවා දැන්වත් ක්‍රීඩාමත්තුමාට ඇස් එක පෑදිලා මේ ක්‍රිකට් පරිපාලනය අයින් කරලා අඩුම ගන්න මේ ක්‍රිකට් ගහපු දක්ෂ ක්‍රීඩකයෝ කීප දෙනෙක් දාලා මේ පරිපාලනය කරන්න කි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට. www.itnnews.lk